අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මිල්ලනිය සිද්ධියට සම්බන්ධ විදුහල්පති සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරයට අපේ 303 දෙනෙකුගේ ජීවිත බේරා දුන් ජපන් නැව අනුරගේ සද්දෙට බය නැති මහින්දානන්ද මහින්දානන්දට සද්දේ දාන අනුර යන්නේ කොහෙද මල්ලේපොල් උත්තර දෙන සුසිල් ගැන නලින් කියයි නඩු පමාවට හේතුව සහ ටයිපින් මැෂින් තුන ගැන ගීතා හෙලි කරයි කාර්මික ලෝකේ ඉහළ වායු විමෝචනයෙන් පීඩාවට පත්වන්නේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් ජනපති කොබ් සමුළුවේදී අවධාරණය කරයි බාස්කු නඩුව නීතිපති හා ජනතාව මුලා කරන නාට්‍ය ගැන කාඩිනල් හිමිගේ විශේෂ ප්‍රකාශය රජයේ මර්ධනයටත් කාඩිනල් හිමිගේ විරෝධය ණය අරගෙන ජොලි කරලා කාලා බීලා ඇති හැකි උන්ට බඩ පිරෙන්න බදු සහන දීලා දුප්පතාගේ බඩට උඩින් ඩෝසර් එලවන හැටි අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත බිල්ලනිය සිද්ධියට සම්බන්ධ පාසලේ විදුහල්පති නිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පහ ශ්‍රේණිය සිසුන් තිදෙනෙකුට මිල්ලනිය පොලිසිය විදුලි සැරපද්දා අමානුෂික අන්දමින් පහර දුන් බවට උපුවතක් මේ දිනවල වාර්තා වෙනවා. ඒ මිල්ලනිය බුංගම කණිටු විදුහලෙන් මෙම පාසලේ විද්‍යාවිෂය උගන්වන ගුරුවරයෙකුගේ මුදල් පසුම්බිය සොරකම් කළායයි කියන සිද්ධියට අදාළව සිසුන් තිදෙනෙකුට එම විදුහලේ විදුහල්පතිනිය සහ අදාළ ගුරුවරයෙක අමානුෂික අන්දමින් පහර දී යදී බවටයි වාර්තා වී ඇත්තේ. මේ පසුගිය දෙවනදායි සිදු ඇත්තේ අනතුරුව විදුහල්පතිවරිය මෙම සොරකම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පසුව මිල්ලනිය පොලිස් නිලධාරීන් පිරිසක් පාසලට පැමිණ මෙම සිසුන් තිදෙනාගෙන් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ. කූඩැල්ලන් සහිත බිමක තමන්ව දනගස්සා බැටන් පොල්ලෙන් පහර දුන් බවත් අනතුරුව විදුලි සැරවද්දා ප්‍රශ්න කළ බවත් මේ සිසුන් පවසා තිබෙනවා. එසේම මෙම පොලිස් නිලධාරීන් මෙම සිසුන්ව බියවද්දා තිබෙන බවටද සිසුන් පවසා තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධියට අදාළව විද්‍යා ගුරුවරිය සහ පොලිස් නිලධාරීන් තිදෙනාව අද දින ළමාරක්ෂණ අධිකාරියට කැඳවනු ලැබුවා. පැය 4කට ආසන්න කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ව අද දින අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති උදේ කුමාර අමරසිංහ පවසනවා. රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් වරදක් සිදු කර ඇද්ද නැද්ද යන පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පොලිස් ප්‍රතිවරයා නියෝග ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව ප්‍රකාශ කර සිටියේ. පොලිස් නිලධාරීන් යම් කිසි ආකාරයක විනය කඩකිරීමක් හෝ වෙනත් කාරණයක් කරලා තියෙනවද බලන්නට පොලිස් ප්‍රතිමා විශ්වසින් නියෝග කරන ලැබුවා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට. ඒ අනුව එහි අධ්‍යක්ෂවරයා ඊයේ දින ඒ විමර්ශනය ආරම්භ කළා තියෙනවා. මේ අතර මිල්ලනිය සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. පාසලක මේ ගුරුවරයෙක්ගේ පර්ස් එකක් හොරකම් කරා එහෙම නැත්නම් ඒකේ යම්කිසි දෙයක් ගත්තා කියලා ඒ දරුවන්ට ගහලා තියනවා කියලා ඒ දරුවෝ මාධ්‍යයට ප්‍රකාශ කළා. ඒ වගේම ඒ ගහලා තියෙන්නේ පොලිසියෙන් බැටන් පොළු වලින් ඒ අයට කරන්ට් එක ඇල්ලුවා කියන චෝදනාව කරනවා ගරු ඇමතුමා කියන විදියට ඒ දරුවන්ගේ යටිපතුල් වලට ගරු ඇමතුමා ගහලා තිනවා මේක පොලිසියෙන් කරලා තියෙන මේක පොලිසිය බාර ඇමතුමාටයි අධ්‍යාපන ඇමතුමාට දෙන්නටම අදාළයි කරු කතානායකතුමනි දැන්ටත් දරුවේ ඉස්පිරිතාලේ ඉන්නවා දරුවන්ට විරුද්ධව නැගී හිටින හැමදෙනා වෙනුවෙන්ම මම අවශ්‍ය පියවරවල් නීතිමය පියවරවල් ගන්නවා පාසලේ ගුරුවරු කරපු එකක් නෙවෙයි නමුත් පොලිසිය විසින් කළයි කියන බවට තමයි දැන්ට වාර්තා වෙන්නේ දැන් මේ සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරිය වෙනම පරීක්ෂණයක් කරනවා
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් දුන්න උපදෙස් අනුව බස්නාහිර පළාත් අතිරේක අධ්‍යක්ෂකවරේ අධ්‍යාපන අමාත්‍යාංශ විමර්ශනාංශයේ නිලධාරියෙක් සහ කලාප කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂවරයෙක්ගෙන් සමන්විතව වෙනම පරීක්ෂණයක් අපි සුවාධීනව කරගෙන යනවා. මොකද මේක පොලිසියට කියන තරම් දෙන ප්‍රශ්නයක්ද කියන ප්‍රශ්නයක් මතුවලා තිනවා. ඒක පරීක්ෂණයේදී ඒක හමු වෙයි. පරීක්ෂණයක් తీරෙන නිසා මම මීටෝඩය ගැන කතා කරන්නේ 30 කොට. මාත්‍රපැත්තේ මොනර පිහට අහුලන්න ගිය ළමයින්ට වෙඩි තියලා පොලිසිය. හා ඉතින් මේවා නොවිය යුතු දේවල්. මේ වැඩිහිටියන්ගෙන් වෙන රැකවරණය ලැබිය දිය යුතු අයගෙන් සිදු වෙන වැරදි. මෙතර පාසල් සිසුන් පිළිබඳව තවත් කනගාටුදායක පුවත් දෙකක් අද දින වාර්තා වුණා. තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක 8 වසරේ ඉගෙනුම ලැබමින් සිටි සිසුන් දෙදෙනෙකු අතර සිදු වූ ගැටුමකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පසුරුවේ ගාල්ඩ ගින්තුට මුහුදේ දියණෑමට ගිය සිසුන් දෙදෙනෙකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා. තිරුක්කෝවිල් ප්‍රදේශයේ විද්‍යාලයක 8 වසරේ ඉගෙනුම ලැබමින් සිටි සිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් ඇති වී තිබෙනවා. එහිදී එක් සිසුවෙකු විසින් ප්ලාස්ටික් වතුර බෝතලයකින් අනෙක් සිසුවාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. සිසුවාගේ හිසට එම පහර දීම සිදු වී ඇති අතර ඒ සමගම අදාළ සිසුවා සිහිසුන් වී බිම ඇද වැටී තිබෙනවා. පසුව සිසුවා අම්පාර රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ ක්‍රිෂාන් නැමති වයස අවුරුදු 13ක පාසල් සිසුවෙක්. මේ අතර ගාල්ල ගින්තොට මුහුදේ දියණෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොයකට ආසන්නයේ ඔවුන් දියණෑමට ගොස් ඇති අතර දැඩි රළපහරට හසු වී ඔවුන් ගසාගෙන ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14 සහ 15 වන වියේ පසු පාසල් සිසුන් දෙදෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගින්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා. වියට්නාම මුහුදේ ගිලමින් තිබූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකින් රැගත් යාත්‍රාව මෙමණ විට වොංටාවු වරාය වෙත රැගෙන ගොස් තිබෙනවා. මෙම වරාය පිහිටා ඇත්තේ වියට්නාමේ. මෙම කණ්ඩායම ගලවාගෙන ඇත්තේ ජපානයට අයත් නෞකාවකුයි. මෙම පිරිස කැනඩාවට පලා යාමට උත්සාහ දරමින් සිටි බවටයි සැක පළ කරන්නේ. ලේඩි R3 නම් මෙම යාත්‍රාව මගින් නීති විරෝධීව ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගෙන යමින් සිටියා. මවුන් පිරිස කැනඩාව වෙත නීති විරෝධීව රැගෙන යාමට සැලසුම් කර තිබූ බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඉකුත් පස්වනදා වියට්නාමයේ වොංග් ටාවු වරායට නාවික සැතපුම් 258කට ඔබ්බෙන් යාත්‍රාව අනතුරකට පත්ව එකවරම යාත්‍රාවේ එන්ජින් කාමරය ජලයෙන් පිරී යාමට පටන්ගෙන තිබෙනවා. ඒ අනුව එම යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු ඒ පිළිබඳව මෙරට නාවික හමුදා මුදා ගැනීමේ මධ්‍යස්ථානය අමතා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික දිසිල්වා ප්‍රකාශ කළේ. පසුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව මේ සම්බන්ධයෙන් වියට්නාම මුදා ගැනීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය අමතා දැනුම් දීමක් සිදු කර තිබෙනවා. අනතුරුව වියට්නාමය සිංගප්පූරු සහ මැලේසියා යන රාජ්‍යයන් සමගද සම්බන්ධ වෙමින් මෙම ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව සමග තොරතුරු හුවමාරු කර ගැනීමට කටයුතු කර තිබුණා. එම අවස්ථාවේදී ජපානයට අයත් හෙලියොස් ලීඩර් නම් නෞකාව එය අසලින් යාත්‍රා කරමින් සිට ඇති අතර ඔවුන්වද මෙලෙස අනතුරටපත් යාත්‍රාව සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා. පසුව කඩිනමින් ක්‍රියාත්මක වූ ජපාන් නෞකාව අනතුරටපත් යාත්‍රාව අසලට ගොස් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළා. එම අවස්ථාවේ යාත්‍රාවේ පිරිමි පුද්ගලයන් 264 දෙනෙකු සහ කාන්තාවන් 19ක් ඇතුළු ළමුන් 20 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ. බේරාගත් ශ්‍රී ලාංකිකයින් පිරිස වියට්නාමයේ වොංග් ටාවු වරාය වෙත රැගෙන ගොස් පසුව එරට ආරක්ෂක අංශ වෙත බහර දී තිබෙනවා. මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවක් නොවන බවටයි මෙරට නාවික හමුදාව ප්‍රකාශ කළේ. මොවුන් වෙනත් රටකට ගුවනින් ගොස් පසුව මෙලෙස යාත්‍රාවක් මගින් මුහුදු මාර්ගයෙන් කැනඩාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර මෙම පිරිස නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කඩිනම් රාජතාන්ත්‍රික සංනිවේදන කටයුතු ආරම්භ කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මූලිකත්වයේ ගෙන කටයුතු කරනවා. සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණයේ ප්‍රතිවිපාකයන්ට සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණ දීමට සිදු විය ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මේ හේතුවෙන් එම සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවලට වන්දි ගෙවිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඒ කෝප් 27 දේශගුණික විපර්යාස සමුළුව අද ඊජිප්තුවේදී අමතමිනුයි. It is no secret. සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාස වලට මූලික හේතුවක්.
එහි ප්‍රතිවිපාක සංවර්ධනයේ වෙමින් පවතින රටවලටත් විඳින්නට සිද්ධ වෙලා ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම නිසා සංවර්ධනයේ වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වෙලා ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන අතරම ආර්ථික දියුණුව උදා කර ගැනීමේ ද්විත්ව සටනකට මේ රටවල්වල නියැලෙන්න අද සිද්ධ වෙලා තියෙනවා එබැවින් සංවර්ධනයේ වෙමින් පවතින රටවල සිදුවන අලාභය සහ හානිය වෙනුවෙන් වන්දිග වීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීම වගින් ග්ලාස්කෝහිදී ලබා දුන් ඔවුන්ගේ ප්‍රතිචාව ඉටු කිරීම අත්‍යවශ්‍ය බව මා මෙහිදී සඳහන් කර සිටිනවා ඒ අනුව දේශගුණික අවධානම් සංසදයේ විසින් යෝජනා කර ඇති පරිදි ඉදිරි ප්‍රතිචාර සඳහා ජාත්‍යන්තර දැනුවත්භාවයේ ශක්තිමත් කිරීම සඳහා මෙම අංශය පිළිබඳ විශේෂ වාර්තාවක් සකස් කිරීම සුදුසු බව මා යෝජනා කරනවා ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පිරිපවතින බැවින් දේශගුණික විපර්යාසවල අභියෝගයන්ට නිරන්තරයෙන් මුහුණ දී තිබෙනවා මේ සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ග මෙසේ සඳහන් කළ හැකි වසර 2030 වන විට කාබන් විමෝචනය 14.5%කින් අඩු කිරීමේ ක්‍රියාවලිය අප ආරම්භ කර තිබෙනවා සමුද්‍රීය අවකාශීය සැලසුම් ආරම්භ කරලා තියෙනවා ඒ වගේම මෑතකදී දේශගුණික කාර්යාලයක් පිහිටවනු ලැබුවා මාර්තු 1 වෙනිදා ලෝක මුහුදු තුන දිනය ලෙස නම් කිරීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයට මූලිකත්වයෙන් කටයුතු කරනවා ඒ වගේම කඩුලාන පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසර භාවිතය සඳහා ජාතික ප්‍රතිපත්ති භාවිතා කිරීමත් සිදු කරනවා දේශගුණික සහ සාගර අවධානම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා කඩුලාන පරිසර සඳහා සහ ජීවනපාය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයේ නිල් ප්‍රතිපත්ති ක්‍රියාකාරී කණ්ඩායමට අපි නායකත්වය දෙනවා ගල්ලංගුරු බලය මගින් තවදුරටත් බල ශක්ති ධාරිතාවය වැඩි කරන්නේ නැහැ පොසිල ඉන්ධන සහනාධාර ක්‍රමානුකූලව ඉවත් කරනවා වසර 2030 වන විට මෙරට බල ශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්තියෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරනවා ඒ වගේම වොෂින්ටනේ මෑත කාලීන ගෝලීය මීතෙන් ප්‍රතිශාව සමග සම්බන්ධ වී කටයුතු කරන බවත් සඳහන් කළ යුතුය රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුණා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මේ අතර 2023 වර්ෂයේදී රජයේ වියදම බිලියන 1657කින් ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. ඔෆිසියාද සමුළුවේ අපේ ලංකාව නියෝජනය කරන්න ගියේ මාළදිවිනේ කතානායකවරයා. ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල විශාල කතා බහකට ලක් වුණු කාරණයක්. අපි අහනවා මේ ගරු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු අතර මේ කොබ් සමුළුව නියෝජනය කරන්න තරම් සුදුසුකම් තියෙන කෙනෙක් නැද්ද? මම ගරු මන්ත්‍රීතුමාගෙන් ඉස්සෙල්ලාම අහන්න කැමති කොබ් 27 කියන්නේ මොකද්ද? රටේ ජනාධිපතිවරයා සහභාගී වූ වැදගත් සමුළුවක් කොප් 27 එක. දැන් ඔබතුමාගෙන් මම අහුව කාරණේ නෙමෙයි ඔබතුමා දුන්නේ. මාළදිවයිනේ ඉන්නේ කතානායකයා අපේ රටේ නියෝජිතයෙක් විදියට යමන්ද? එතුමා වැරිය මොකටද කියලා අහන්නේ ඔබතුමා යන්නේ කොහොමද මල්ලපල් උත්තරයක් දුන්නේ? ඔබතුමාගේ ප්‍රශ්නේ ඒකනම් ඒක මට අදාළ නැහැ පරිසරය සම්බන්ධයෙන්. විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ අහන්න 27-2 ප්‍රශ්නේ අහන්න විපක්ෂ නායකතුමා. හැමදාම ඔය වැඩේ කරන්නවත් එපා මැදින් පැනලා සම්පූර්ණ න්‍යාය පත්‍රය අවුල් කරන්න එපා. මම විපක්ෂ නායකවරයා හැටියට විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරනකොට මම අවස්ථාව දෙනවා. ඒක තමයි විපක්ෂ නායක කියන්නේ. දරුවන්ට ශක්තිය ලබා දීම ගැන කතා කරනකොට ක්‍රියාත්මක වීමේදී අපි කියන්නට ඕන හැම රජයක්ම දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තිබෙනවා. දරුවන්ගේ ආරක්ෂාව සාක්ෂාත් කරන ඒ නීතිමය ප්‍රතිපාදන ඒ යෝජනා ඉක්මනින්ම ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මේ නඩු පරක්කු වෙන්නේ ඇයි? අර කෝච්චියේ යනකොට එක පෙට්ටියක් ගැලවුණාම අනිත් පෙට්ටි ටික නිකම්ම ගැලවෙනවා. ඒකේ වැරද්ද පළමුවෙන්ම වෙලා තියෙන්නේ පොලිසිය. මං ඇහුවා ඒගොල්ලන්ගේ මොකද ඔයගොල්ලෝ ඔච්චර පරක්කු කරන්නේ? අපිට ටයිප් කරන්න ඉන්නේ 3 දෙනයිලු. ඒ 3 දෙනා පෙන්ෂන් යනකල් ටයිප් කරත් මේ තිරේව ටයිප් කරගන්න බෑ. පොලිස්පතිතුමා වහම එවන්න අපිට ටයිප් කරන්න මිනිස්සු. අද අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් හිග තත්ත්වයක් මත වී තිබෙනවා. බහුලව භාවිත කරන ප්‍රතිජීවක එන්නත් වර්ග කීපයක්ම මේ වන විටනේ. ඒ වගේම මලබද්ධය වළක්වීම සඳහා ලබා දෙන සිරප් එක අදනේ. හෘද ආබාධ සඳහා ලබා දෙන GTN එන්නතනේ. කැනියුල එකක් ගහලා අලවන ඉලෙස්ට්‍රොප්ලාස්ටර් එකනේ. ජාතික රෝහලේ වෛද්‍ය වායු බිල මාසෙක රුපියල් කෝටි 2කට වඩා වැඩි. ඔක්සිජන් හිගතාවයක් මත වීම අනතුරක් තිබෙනවා. තමන්ගේ ලෙඩට දුකට බෙහෙතක් ගන්න බැරි ජනතාව බවට පත් වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා ඊජිප්තු යන රජිනගේ මලගෙදර යනවා. ලෝකෙට පරකාසි. ගෙදරට මරගාති. රටට මරගාත වෙච්චි නායකයෝ තමයි මේ රටේ ජනතාව මේ පීඩාවට පත් කරලා තිබින්නේ. අද කබ්රාල්ල වහසිපස් දොඩවනවා YouTube නාලිකාවල. ඉනා ඊට පස්සේ හොඳට කරා කියලා. දැසි රාජපක්ෂලා ලංකාවෙත් නැ ලොස් ඇන්ජලිස් වල ගිහිල්ලා ආර්ථික අපරාධ කරුවන්. නිදල්ලේ ඉද්දි සාමාන්‍ය ප්‍රවේශන පදු ගන්න එක සාධාරණේ. මහා බැංකු බඳුම් කරේට අහුල් වූ රනිල් වික්‍රමසිංහ දඬුවම් දෙක නිඳ යන්නේ නැකෝ මහින්ද නන්ද අලුත් දෙමගි. දැන් ඔඩොක්කුවේ හාපැටිය වගේ.
දමම දැක්ක අපේ අනුරාධ ශානායක ජනතා මුක්තිමනේ මන්ත්‍රීතුමා මේ දවස්වල ගිහිල්ලා රැස්වීම තියෙනවා ඔබතුමා කියනවා හොරගම් කරනවා ගන්නවයි කියලා ඒ හොරගම් කරනවා ගන්නවයි කියලා කියනකොට අර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බිරින්දාවලුන්ට තියෙන දේවල් මේ සියලු හොරගම් ටික ගන්න ඕනේ ඔබතුමාලා ඔය හොරකම ගැන කියලා පැමිණිලි දැම්මනේ මටත් දැම්මනේ මම ඔය නීතිපතිතුමා පස්සේ ගියෙත් නෑ මම කියලා නඩුව අයින් කරගත්තෙත් නෑ කරු මන්ත්‍රීතුමා මම නඩුවට මූණ දුන්නා තා පැටලෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ හැබැයි ඔබතුමාට නීතිපති පාර්ලිමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා ඔබතුමාව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා ඒ ලිපිය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපව කුල ගත්තා හරි අයෝට වඩා උන්නේ නෑනේ තව පැටලෙනවා පැටලිමු ඔයා හිතනවා නම් ඔයා සද්දේ දාලා මහින්දානන්ද අලුත්ගමගේ බය කරගන්න ඔයා අවුරුදු පහකුත් අපිව බය කරානේ ඔයා අවුරුදු පහකුත් අපර නඩු දැම්මනේ බේවන විට සියලු වාර්තා බින්ද දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ලබන වසරේ රජයේ වියදම රුපියල් ට්‍රිලියන 7.9ක් ලෙස ගණන් බලා අවසන්. පසුගිය වසරේ රජයේ වියදම වුණේ රුපියල් ට්‍රිලියන 6.2ක් නේද? දැන් මේ ට්‍රිලියන ගණන් වලින් කියන්න ගියාම සාමාන්‍ය ජනතාවට නිකන් ගණන් හිලව් තේරුම් යනවා අඩුයිනේ නේද ට්‍රිලියනනේ නේද ඒ නිසා මේ රුපියල් කෝටි හෝ මිලියන බිලියන ගණන් වලින් අපි මේක ගණන් හදාගමු හිමින් සීරුවේ ඈ රජයේ ආදායම් සහ වියදම් නිවැරදිව දැන ගැනීම හරි වැදගත් රජය ආදායම් ලබා ගන්නේ වියදම් වලට වියදම් කරන්ට හැබැයි ලැබෙන මුදලට වඩා වියදම් කරනවා නම් සදාකාලික ණයයි නේද? ඒ වගේමයි ලැබෙන මුදල් නිකරුණේ නාස්ති කරනවා නම් විනාශ කරනවා නම් පළක් නැති වැඩවලට යොදවනවා නම් ඉතින් ආයේ ගොඩේමක් නැමනේ නේද? ඇත්තටම දැන් පරිස්සමින් බලමු අපේ රටට වුණේ සහ වෙමින් තිබෙන්නේ කුමක්ද කියලා නේද? අපේ රටේ ඉදාම වැදගත් ආයතනයක් විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පුරාම මේ රාජ්‍ය ආයතන සම්බන්ධ මූල්‍ය තොරතුරු හෙළිදරව් කරන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව. විගණකාධිපති වාර්තාවන්ට අනුව මේ රට විනාශ මුඛයට ඇද දැමූ සහ ඇද දමන ප්‍රධාන සාධක තුනක් තිබෙනවා. 1. දූෂණය. 2. වංචාව සහ 3. එක නාස්තිය. දැන් අපි ඉන්නේ ණය කන්දක් උඩ. අපට හෙටත් ණය ගන්නට සිද්ධ වෙනවා. ඇත්තටම ණයක් ගත්තම පොලියත් එක්කම ගෙවන්න ඕනේනේ නේද? ණයක් ගත්තම ඒ ණය යම් ආයෝජනයකට යොදවන්න ඕනේ. නැත්නම් ඒ ණය මුදලට වැඩි මුදලක් උපයන්න ඕනේ. ඒක තමයි ඊටාම සරල න්‍යාය. අපි බැංකුවකින් බිම්මල් වගාවකට ණයක් ගන්නවා කියලා හිතමුකෝ නේද? ඒ ණය මුදල අරගෙන බිම්මල් වවන්නේ නැතුව අලුතින් ගෙයක් හදන්න අත්තිවාරමකට වියදම් කළොත් මොකද වෙන්නේ? නේද? මුකුත් කරගන්න බැරි වෙනවා. අපි රටක් හැටියට මේ තාක්කර් කරලා තියෙන්නෙම ණයක් අරගෙන ඒ ණය නියම පරිදි ආයෝජනය කළේ නැතිකම. ඒ ණය වලින් හොරා කාපු එක, ඒ ණය මුදල් නාස්ති කරලා දාපු එක. 2021 වසරේ රජයේ ගත් ණය වලින් විශ්වාස කරන්න 142.41%ක්ම වැය කරලා තියෙන්නේ රජයේ සේවක බැටුපා නඩත්තු වියදම් සඳහා. හරිද? මෙහිදී ඔය සමහර රාජ්‍ය ආයතනවලට සේවක වැටුප වගේ පස් ගුණයක් ඕටි එහෙමත් නැත්නම් අතිකාල ගෙවලා තියෙනවා විවිධ දීමනා ගෙවලා තියෙනවා ආ මේවට අමතරව පාලකීන් ඔය තමන්ව බලයට ගේන අය ඉන්නවනේ නේද බලයට ගේන අය නේද ආන් ඒ අයටත් මාර චාන්ස් එකක් දෙනවා පුදුම වර දෙන්නේ අපිට කවදාවත් ලැබෙන්නේ නැති වරප්‍රසාද හරිද ඇත්තටම ඔය මේ බදු සහන කියන කතාව එන්නේ ජනතාව වෙනුවෙන් නෙමෙයි. ඒ කියන්නේ මේ ඔබට මට නෙවෙයි හොඳට මතක තියාගන්න හොඳේ. ඒ තමන්ට තම පක්ෂයට බලයට එන්නට සහය දුන්න ව්‍යාපාරිකින්ට හිතවතුන්ට තමයි ඔන්න ඔය බදු සහන දෙන්නේ. ඊට අමතරව දේශපාලනඥින් මැති ඇමතින් සේම ඔය සමහර නිලධාරිනුත් දූෂණ අක්‍රමිකතා නියමෙටම කරනවා ජනතාවගේ බදු මුදල් වලින් නිකන් නෙමෙයි මහ පරිමාණ වශයෙන්. හොඳේ. දැන් විගණක වාර්තාවක් අරගෙන බලමු. විගණක වාර්තා කීපයක්ම සලකලා බලමු. විගණක වාර්තා සියල්ල සලකා බලන්න ගියොත් ටෙලිවැකි 50ක් 60ක් ලියන්න පුළුවන්. හරිද? ඔන්න අපි අරගෙන බලමු 2019ට සාපේක්ෂව 20/20 දී. හරිද? ගෝඨාභය රාජපක්ෂ පාලනය දුන්න බදු සහනය.
2019 සිට 2020 වෙනකොට ඒ කියන්නේ 2019 ට සාපේක්ෂව 2020 දී රජයේ බදු ආදායම 149 කින් අඩු වෙලා අර අපූරු බදු සහන නිසා හරිද ඒක අපි මුදලින් ගණන් හදලා බලමුද රුපියල් කෝටි 49651ක් කොහමද බදු සහනේ රුපියල් කෝටි 49651ක් හිත මිතුරන්ට යාළුවන්ට නේද රජ මගුල් ඊළඟට අපි අරන් බලමුද ඔය මේ රාජ්‍ය ආයතන ඇතුලේ තියෙන දූෂණ වංචාවල ප්‍රමාණ උදාහරණ එකක් අරන් බලමු විද්‍යුත් ජාතික හැඳුනුම්පත් කතාවක් මතකයිනේ නේද 2006 දී තමයි ඔය විද්‍යුත් ජාතික හැඳුනුම්පත් හඳුන්වා දීමේ ව්‍යාපෘති ආරම්භ කරන්නේ 2006 හොඳේ අදටත් මේ ජාතික විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය අවසන් වෙලා නැහැ ඒ කියන්නේ දැන් වසර 16ක් විතර ගත වෙලා දන්නවද වැය කරලා තියෙන මුදල රුපියල් කෝටි 266ක් කොහමද ගන්න ඉවර කරගන්න බැරි වුණු වැඩක් වසර 16යි රුපියල් කෝටි 266යි මොන කාර්යක්ෂමතාවයක්ද නේද ඊළඟට ඔය ඉන්දිය ණය ආධාර යටතේ දුම්රිය මැදිරි මිලදී අරගෙන තියෙනවා මේක ණයක් හොඳේ ඒ ණය සඳහා වැය කළ මුදල දන්නවද රුපියල් කෝටි 1156ක් හරිද දැන් ඉතින් කමක් නැහැ මේ දුම්රිය මැදිරිනේ ගෙන්නන්නේ ඔන්න දුම්රිය මැදිරි 160ක් ගෙන්නන්න තමයි ගිවිසුම ගහලා තියෙන්නේ හැබැයි ඒ ගිවිසුමේ තියෙනවා පළවෙනියෙන්ම දුම්රිය මැදිරි 10ක් ගෙනල්ලා දුවලා බලලා උචිතද කියලා තීන්දුව කරන්න ඕනේ ඊට පස්සේ තමයි ඉතුරු 150 ගේන්නේ කියලා නමුත් මොකද දන්නවද කරේ අර රුපියල් කෝටි 1156 අර මහානායක අන්ද හරිද මැදිරි 10ක් ගෙනාවා ගෙනල්ලා මේ මැදිරි 10 ධාවන පරීක්ෂාවකින් තොරව පැත්තකට කරලා තියලා ඉතුරු 150ත් ගෙන්නුවා කොහමද වැඩේ ගෙනල්ලා ටික දවසක් යනකොට කියනවා පෙට්ටි ලොකුයි දිගයි පළලයි දුවන්ට බෑ අනතුරු වෙනවා කියලා. ඉතින් ඈ ඇත්තටම මේවා ගෙන්නපු අපරාධකාරින්ව උල තිබ්බත් මදි නේද? ආ උල තිබ්බත් මදි නේද? ඊළඟට මරුවැඩේ කියන්නේ ওই දුම්රිය මැදිරිවල තියෙන්න ඕනේ ගිවිසුමට අනුව යම්කිසි ආසන සංඛ්‍යාවක් තිබිලා තියෙනවා. ගෙනල්ලා තියෙන මැදිරිවල ආසනත් අඩුයි. ඒ කියන්නේ ආසනේ ගානිනුත් ගහලා. ආ රාජ්‍ය ආයතන විවිධ උත්සවවලට ඔබ දන්නවනේ මොන තරම් ජනතා බදු මුදල් කාබාසිනියක් කරනවද කියලා නේද උත්සව කිව්වොත් බුදු අම්මෝ ඊට වඩා සතුටක් ওই රාජ්‍ය නිලධාරින්ට නැහැ හරිද අර නිදාගෙන ඉන්න පුටු උඩ ගොරෝගොරෝ ඉන්න ටයිපටි බෙල්ලෙන් එළියේ තියෙන උදවිය බලන්න එපා ඒ වෙලාවට නැගිටලා දුහන දිවිල්ල නේද ඔන්න එක උදාහරණයක් මේ මෛත්‍රීපාල ජනාධිපතිගේ කාලේ සෞඛ්‍ය ඇමතිවරයාට උපහාර උල්ලක් සංවිධානය කරලා හරිද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නමින් තමයි මේ ගිණුම ආරම්භ කරලා තින්නේ ඒකත් නීති විරෝධී හරි රාජ්‍ය ආයතන වලින් ඊට මුදල් ලබාගෙන තියෙනවා අන්තිමට මේ සෞඛ්‍ය ඇමති උන්නහේකට උපහාර පුදන්ට මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් ලක්ෂ 70ක් විතර කාබාසිනියා කරලා දාලා මේ පොඩි ගාණක් ඈ ඔය උත්සව වලට නාස්ති කරන මුදල් එක ගත්තාම මේක නිකම් සොච්චම් මුදලක් හරිද ඊළඟට මතකද අර සයිටම් ආයතනය නේද අර 2017 අර ජූනි වලදී ඔය සයිටම් ආයතනය මේ රජයට පවර ගන්න කැබිනට් අනුමැතිය ලැබුණානේ නේද කිසිදු ගිවිසුමක් ගහන්නේ නැතුව හොඳේ කැබිනට් අනුමැතිය ලැබුණාට කිසිදු ගිවිසුමක් ගහන්නේ නැතුව ඔය රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි 218 ගාණෙ ගෙවලා තියෙනවා රුපියල් කෝටි 218 ගාණෙ නේද දැන් මේ වගේ කෝටි ප්‍රකෝටි ගණන් වලින් මුදල් නාස්ති කරලා තිනවා දූෂණය සහ වංචාව හෙලිදරව් කරන්ට ගියොත් ටෙලිවැකි 50 පයින්නවා ඒක විතරක් හරිද දැන් ඇත්තටම අපිට මොකද වෙලා තියෙන්නේ අපි පිට බදු ගසමින් ලෝකේ හතර අතින් ණය ගනිමින් මේ රට බංකොලොත් කරන්නේ මෙන්න මේ සැලසුම් සහගත හොරු පිරිස කියලා දැන්වත් තේරුම් ගමු එයිලා මේ හොර දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් එදත් අදත් හෙටත් මේ රට කොල්ල කෑ අතර කොල්ල කමින් සිටින අතර තව දුරටත් කොල්ල කෑමට නියමිත බව අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දීමට මැතිවරණ කොමිසම කටයුතු කරන්නේ නැත්නම් කොමිසමට එරෙහිව නඩු මගට පිවිසෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිකේවා සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි.
පළාත්පාලන මැතිවරණයේ දිගින් දිගටම කල්යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා හමු වුණා. අපිට අපි දන්නවා ඉතිහාසයේ පුරාවටම සීමා නිර්ණය මැතිවරණ කල් දැමීම සඳහා භාවිත කරලා තිබෙන ආකාරය. විශේෂයෙන්ම මෙවර 8700ක සභික ප්‍රමාණය 4000කට අඩු කරනකොට දේශපාලන පක්ෂ මේකට කිසිසේත්ම එකඟතාවය පළ කරන්නේ නැහැ. පළමු අවස්ථාවේ සීමා නිර්ණය කරද්දිත් දේශපාලන පක්ෂ විරුද්ධ වුණා. දැන් එවැනි වටපිටාවක සභික ප්‍රමාණය අඩු වෙනකොට අනිවාර්යයෙන්ම මේ නොඑකඟතාවය එන්නට පුළුවන්. සීමා නිර්ණය කමිටුව නෙමෙයි ගැටලුව වෙන්නේ. ඒ කමිටුවේ වාර්තාව පිළිබඳව දේශපාලන පක්ෂවල එකඟතාවයක් නොමැති වීම හරහා නැවත වරක් සමාලෝචන කමිටුකට යෑමේ අවධානමක් තිබෙනවා. ඒ වගේම මැතිවරණය කල් දමන්න ඕන පාර්ශවයකට අධිකරණයේ ඉදිරියට යෑමේ හැකියාවකුත් තිබෙනවා. නිසා එවැනි වටපිටාවක් නිර්මාණය වුණොත් පැෆල් සංවිධානයේ හැටියට ඉතා පැහැදිලිව මැතිවරණ කොමිසමට අවධාරණය කළා. ඔවුන් මේ මොහොතේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. යම් විදිහක එසේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි ශ්‍රේෂ්ඨ අධිකරණයට කරුණු කියන්නට බලාපොරොත්තු වෙනවා. අපිට මේ වෙනකොට වාර්තා වෙලා තිබෙනවා නීතිපතිවරයාගේ මතය විමසන්නට ක්‍රියා කරලා තිබෙනවා කියලා. අපි විශ්වාස කරන්නේ ස්වාධීන කමිෂන් සභාවක් නීතිපතිවරයාගේ මතය විමසිය යුතු නැහැ. ඔවුන්ට හැකියාව තියෙනට ඕනේ තමන්ට ස්වාධීනව කටයුතු කරන්නට. අපි යෝජනා කරන්නේ මේ රටේ පුරවැසියාගේ ඡන්ද අයිතිය ලබා දීම මැතිවරණ කොමිසමේ වගකීමක් වෙනවා. ඒ නිසා ඔවුන් ඒකට ක්‍රියා කරන්නේ නැත්නම් මැතිවරණ කොමිසමට විරුද්ධව අපි අධිකරණයේ ඉදිරියට යන බව සභාපතිතුමාට ඉතාම පැහැදිලිව අපි සඳහන් කළා. රජයේ ගෙනියන වර්ධනකාරී වැඩපිළිවෙල තරයේ හෙළා දකින බව කොළඹ අගරදුගුරු කාඩිනල් වෙල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. මේ අතර පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීම ජනතාව මුලා කරන නාටකයක් බවයි කාඩිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ. සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කාඩිනල් හිමිපාණන් කළ විශේෂ ප්‍රකාශය මාධ්‍යට ඉදිරිපත් කරමින් අද මේ බව පැවසුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් අය නීතිපතිතුමාගේ නිර්දේශ මත නිදොස්කොට නිදහස් කරමින් ගෙන යන වැඩපිළිවෙල ජනතාව මුලා කරන නාටකයක් පමණක් වන බව අපගේ හැඟීම. දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව වැඩ කරමින් ගෙන යන මේ වැඩපිළිවෙල අපි තරයේ හෙලා දකින බව ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබුණත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට එම දෙපාර්තමේන්තුව මැලිවීම අපිට කිසිසේත්ම පිළිගන්නට පුළුවන් කමක් නැහැ. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය වසන් කිරීමේ කූට ප්‍රයත්නේ තවත් පැතිකඩක් කියන එකයි අපගේ විශ්වාසය. අපි දිගින් දිගටම ඉල්ලා සිටින්නේ නීතිපතිතුමාගෙන් Tamanට ජනාධිපති කොමිසමෙන් දීලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න. ඒ කොමිෂන් සභාව පත් කළ ක්‍රියාත්මක කරන්න රුපියල් කෝටි 9ක් වියදම් කරලා තියෙනවා. දැන් කොමිෂන් සභාව පත් කිරීමේ අපේක්ෂාව වාර්තාවක් එළි දැක්වීම විතරක් වෙන්න බෑනේ. ඊට වඩා හොඳයි හොඳ ගවේෂණශීලී මාධ්‍යවේදියෙකුට හරි ගත්කතුවරයෙකුට හරි ඔක බාර දුන්නා නම් ඔහු ඊට වඩා බොහොම අඩුවෙන් කරයි ඕක. කරලා ඉවරලා පුස්තකාලවලට දාලා තිබ්බෙක්. කොමිෂන් සභාවේ වාර්තාව පුස්තකාලේ තියෙනවා. ගවේෂණශීලී ඉතිහාස ග්‍රන්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඒකත් හරියට රට බංකොලොත් කරන්න කරපු දූෂණ මංකොල්ල හොරකම් වංචාවන් වලට සමානයි. අද පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට මෙතෙන් සිට අලුත් කතා වැඩසටහන සමග එක්විය හැකි සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.